කොළඹ නගරසභා සීමාවේ ඊයේ සහ පෙරේදා සිදු වූ වෙඩිතැබීමේ සිද්ධි දෙකේ සැකකරුවන් තවමත් අත්අඩංගුවටගෙන නැහැ. ඉන් එක් වෙඩිතැබීමකදී කොළඹ නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණපිල්ලේ ගිරුබානන්දන් මහතා මිය ගියා. ජනාකීර්ණ කොළඹ මහනගර සභා ප්‍රදේශය තුළ පැය 12ක් වැනි කාලයක් තුළ වෙඩිතබා ඝාතනය කරන තුන්වැන්නා ලෙස ක්‍රිෂ්ණා සැලකෙනවා. මොහු වෙත එම ප්‍රහාරය දියත් කළ පුද්ගලයා කවුරුන්ද? තාමත් මේ අභිරහසක්. ඊයේ උදෑසන 7:45ට පමණ කොළඹ හෙට්ටි වීදියේ අදිවල් වීදියේදී කොළඹ නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණා හෙවත් ක්‍රිෂ්ණපිල්ලේ ගිරුබානන්දන් මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගියා. භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පුද්ගලයෙකු ලෙස වෙළඳසැල්ට පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩිතැබීම සිදු කරන අයුරු ආරක්ෂක කැමරා 4ක සටහන්ව තිබුණේ මෙලෙසින්. ක්‍රිෂ්ණා හෙවත් ක්‍රිෂ්ණපිල්ලේ ගිරුබානන්දන් මහතා මෙවර පළාත් පාර්ලිමේන්තුවේදී නවෝදේ ජනතා පෙරමුණ නැමැති ස්වාධීන කණ්ඩායම එක්කෙනෙක් කැමති කළා. මයිලෝ ඉල්ලුවා. මම කිව්වා ඉස්සරහට ගිහින් ජනතා වීදියේ 131 වත් ප්‍රදේශයේ පර්ස් එක අරන් මේ සිදුවීම. ඊට පස්සේ අනිත් තුවක්කුවරන් මේ සිදුවීම. තුන් පාරක් විතර වෙඩි තිබ්බා. ඉස්සරහින් බයික් එකක් තිබ්බා. මුහුණු ආවරණය කරගෙන හිටියේ නැහැ. අතේ ග්ලව්ස් දාලා හිටියෙත් නැහැ. හොඳ දෙමළෙන් කතා කළේ. තමිල්ල දැන් කතාචාර් ක්‍රිෂ්ණපිල්ලේ ගිරුබානන්දන් මහතාගේ දේහය අද දහවල් මහජන ගෞරවය සඳහා කොච්චිකඩේ ගුමාගේ කාර්යාලයේ පිහිටි නිවසේ තැන්පත් කෙරුණා. ක්‍රිෂ්ණා හෙවත් ක්‍රිෂ්ණපිල්ලේ ගිරුබානන්දන් මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී නවෝදේ ජනතා පෙරමුණ නැමැති ස්වාධීන කණ්ඩායමෙන් තරඟ කළා. මේ මියගිය පුද්ගලයාට ගංජා සම්බන්ධයෙන් නඩු දෙකක් තියෙන පුද්ගලයෙක්. ඔහු මේ වෙද්දී නඩු දෙකට අප මතයි ඉන්නේ. මෙම ඝාතන සිද්ධිය මද්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතු කරගෙන සිදු කරන ලද ඝාතනයක්ද යන්න පිළිබඳව විමර්ශන නිලධාරීන් සැක පහල කරනවා. ඒ ඔස්සේ මේ විමර්ශනය සිදු වෙනවා. අපේ සමහර විට අපේ පක්ෂය මේ කැටි කාලෙදී තුළදී කොළඹ දියුණු වෙන එක සමහර විට දේශපාලකයන්ට ප්‍රශ්නයක් වෙනවාද කියන එක අපි දන්නේ නැහැ. නමුත් අපි කාවත් විරුද්ධ විදිහට හිතුවේ නැහැ. සමාජිකයන්ට විවිධ චෝදනා කරන්න බලනවා. නමුත් ඒ චෝදනාව ඉදන්ද ක්‍රිෂ්ණට එමු වුණා නම් ඒක සොයා බැලීම පොලිස් නිලධාරීන්ගේ වගකීමක්. ආවලා වැරදිකරුවා එම නිසා සිද්ධිය වුණා කියලා වරලා ඒකෙන් පොලිස් නිලධාරී මාතුරුන්ට ගැලවෙන්න බෑ. මොකද වැරදි කරාද නොකරාද කියන එක උසාවියෙන් තීරණ වෙන්න ඕනි. ඒක පොලිස් නිලධාරී මාතුරුගේ තීරණ කරන්න බෑ. එතුමා මාධ්‍ය ඉස්සරහා වෙනි සිද්ධියක් ප්‍රකාශ කරා නම් ඒකේ සත්‍යතාවය එතුමා අනිවාර්යෙන් එලි කළ යුතුයි. පෙරේදා රාත්‍රියේ කොටහේන ජම්පටා වීදියේ 131 වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමෙන් මියගිය එලිසබෙත් පෙරේරා සහ සෙල්ලයා සෙල්වරාජන අයගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. මේ සතියකට ඉස්සෙල්ලා ගණේෂ් කියන එක්කෙනාව වෙඩි තියලා තිබුණා. පාර ගාව එංගලගේ කඩේ ගාව. වෙඩි තිබ්බට අපි අක්කයි අපේ මසිනයි එතන බිස්නස් කියන්නේ කඩේ අපි බිස්නස් කරනවා. එංගලන් ඒක බලලා නැහැ. එංගලට වෙඩි තිබ්බ එක බලන්නේ එංගලගේ බිස්නස් එක විතරයි එංගල බලලා තියෙන කඩේ අපි බිස්නස් එක. මේගොල්ලෝ දෙන්න සාකි දුන්නේ නැහැ නිසා තමයි මේ දෙන්නව මිනිස්සු දාලා මරලා තියෙන්නේ. පසුගිය 6 වෙනි මාසේ 24 වෙනිදා මේ ස්ථානයේදීම ජම්පටා වීදියේ ස්ථානයේදීම වෙඩිතැබීමකින් ගණේෂ් නැමැති පුද්ගලයෙක් බරපතල තුවාල ලැබුවා. ඊයේ සිද්ධියෙන් මියගිය ඒ අඹුසැමි යුවළ සහ මේ ගණේෂ්ගේ පාර්ශවය අතර කලක ඉඳන් තිබෙනවා මතභේදයක් ආරවුලක්. මේ මතභේදය පදනම් කරගෙන මේ ගණේෂ් නැමැති පාර්ශවය මෙම වෙඩිතැබීම සිදු කළාද යන්න පිළිබඳවත් විමර්ශන නිලධාරීන් සැක පහල කරනවා. ඒ ඔස්සේත් එම විමර්ශනය සිදු වෙනවා.